හරියන මූලික ගෙවීම ඉඳන් අපි පටන් ගමු 2500ක් එය කොහෙද දැනට තියෙන්නේ කල්බදු ගෙවීම් ගිණුමේ නිවැරදි කරන්න කල්බදු ගෙවීම් ගිණුම බැර භාවිතයිති සහිත වත්කම් ගිණුම හර කියලා අපි මූලික ගෙවීම වැරදියට ගිණුම් ගත කිරීම නිවැරදි කරමු මෙතන කල්බදු ගෙවීම් කියලා දැම්ම නම් හොඳයි මුදල් කියලා නොද මූලික ගෙවීම වැරදියට ගිණුම් ගත කළ තිබුණා ඔයා එය නිවැරදි කළා දෙවෙනි පියවර වෙන්නේ වාරික ගෙවීම් වල වර්තමාන අගය නැත්නම් මූලික මිනුම් කිරීමේදී කල්බදු වගකීම් 3460ක් එතන මේ තු මූලික මිනුම් කිරීමේදී කල්බදු වගකීම හේවත් වාරික ගෙවීම් වල වර්තමාන අගය කියන්නේ භාවිතයිති සහිත වත්කමේ පිරිවැය කොටසක් ඊට අමතරව ඒ අපි කල්බදු සමාගමට වාරික වශයෙන් ගෙවිය යුතුයි ඒ කියන්නේ වගකීම් වත්කම් වැඩි වේ වගකීම් වැඩි වේ නිසා වාරික ගෙවීම් වල වර්තමාන අගය භාවිතයිති සහිත වත්කම් ගිණුම හර කල්බදු වගකීම් ගිණුම බැර කියලා අපිට ගිණුම් ගත කරන්න පුළුවන් මෙතන අපි ලියමු කල්බදු වගකීම් කියලා මෙතන අපි ලියමු භාවිත අයිතිය සහිත වත්කම් කියලා හරි ඒතර කල්බදු සම්බන්ධ ගැළපීමේ මූලික ගෙවීම වැරදියට ගිණුම් ගත කරලා තිබුණා අපි නිවැරදි කළා වාරික ගෙවීම් වල වර්තමාන අගය ගිණුම් ගත වෙලා නැහැ मौलिक गेवी मत प्रवर्तन वर्षे वारिके गेवी मत मुदल गिनुमें काल्बदु गेवीम गिनुमट हरकरेत काल्बदु संबंध वेनात किस्तु गेलपी मत करनुमेत मुदल गेवने वितराय कलती एवत वेरदी ए हर वेन किसी वक कलने है एक याने वारिक गेवी मला वर्तमान गे शय पुलिय वारिक वगे देवल गिनुंगत वेलाने है වාරිකයයි මූලික ගෙවීමයි විතරක් ගිණුම් ගත වෙලා නමුත් එයත් වැරදියට තමයි ගිණුම් ගත කළා තියෙන්නේ හරි එහෙනම් අපිට තුන්වෙනි පියවර වෙන්නේ ප්‍රවර්තන වර්ෂයේ සඳහා වන කල්බදු පොලිය ගලපන්න. ඒතර ගැටලුවේ නිශ්චිතවම පොලිය දීලා තියෙනවා. ප්‍රවර්තන වර්ෂයේ සඳහා වන කල්බදු පොලිය 346ක් කියලා. එහෙම නැත්නම් පොලිය නොදී තිබුණා නම් ඔයාට පුළුවන් මෙන්න මේ 3460 කල්බදු පොලිය අනුපාතය එතකොට ගාණි දෙනවා අපි 110ක් කියලා. ආ මෙහෙම හොයාගන්න. 346ක්. නමුත් මෙහි පොලිය නිශ්චිතව දීලා තියෙනවා. ඒතර පොලිය කියන්නේ වියදමක් නිසා ලාලා ගිනුම හර කරන්න. මූල වියදම් කොටස. කල්බදු වගකීම් ගිනුමට බැර කරන්න කල්බදු පොලිය කියලා. කල්බදු පොලිය කියලා 346ක්. කල්බදු වගකීම් ගිනුම බැර ලාලා ගිනුම හර කල්බදු වගකීම් ගිනුම බැර කියලා ලියන්න කල්බදු පොලිය. හරි එතකොට පියවර තුනක් ඉවරයි මූලික ගෙවීම වාරික ගෙවීම වල වර්තමාන අගය පොලිය ගැලපී දැන් තියෙන්නේ වාරිකය ගෙවීම වාරිකය ගෙවලද ඕ නිවැරදිව ගිණුම් ගත කළද නැහැ එහෙනම් ඔයා ඒක නිවැරදි කළ යුතුයි කල්බදු ගෙවීම ගිණුමට හර වුණු වාරිකය එකෙන් අයින් කරන්න කල්බදු ගෙවීම ගිණුම බැර කල්බදු වගකීම් ගිණුම හර කියලා කල්බදු වගකීම් ගිණුම හර කල්බදු ගෙවීම් කියලා ලියනවා. හරි. එතකොට කල්බදු ගෙවීම් ගිනුමේ 3750ක ශේෂයක් තිබුණා. එයි 2500 අපි භාවිතයිති සහිතවත්කම් ගිනුමටත් වාරිකය කල්බදු වගකීම් ගිනුමටත් ගෙනාව නිසා කල්බදු ගෙවීම් කියන ගිනුම දැන් පොදු ලෙජරේ නැත්තම් ශේෂ පිරික්සුමෙන් ඉවත්ව ගියා. හරි. එතකොට දැන් අපිට තියෙන්නේ මූලික ගෙවීම නිවැරදි කළා, වාරික ගෙවීම් වල වර්තමාන අගය ගැලපීම් කළා, පොලිය ගැලපීම කළා. වාරිකය ගෙවීම වැරදියට ගිණුම් ගත වීම නිවැරදි කළා. දැන් අපිට තියෙන්නේ මේ වත්කමේ අයිතිය ලැබෙනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලා මේ භාවිත අයිතිය සහිත වත්කමට ශය ගලපන්න. ඒක මේ ගැටලුවේ නිශ්චිතව කියලා නැහැ අයිතිය ලැබෙන බවක්. නමුත් අපි උපකල්පනය කරනවා අයිතිය ලැබෙනවා කියලා. නිශ්චිතව කියලා නැත්තම්. එතකොට වත්කමේ පිරිවැය වෙන 5960යි. සුන්බුන් අගයක් ගැන සඳහනක් නැහැ. ඒතර 5960 පහෙන් බෙදන්න. එතකොට ඔයාලට ලැබෙයි වර්ෂේෂය 5960 පහෙන් බෙදුවම මේ අවුරුද්දේ ෂය 1192ක්. 1192ක්. එතකොට ෂය ගිනුම හර භාවිතයිති සහිතවත්කම් ෂය හර භාවිතයිති සහිතවත්කම් සමුචිත ෂය බැර. එතකොට මේ 1192 ඔයා වියදම් ලේඛනයේ වියදම් තුන ඇතුළත් කළ යුතුයි. එතන මේ මෝටර රථයක් නිසා බෙදා හැරීම් වියදම් වලට වට දාන්න පුළුවන් 1192
වර්ෂයේ සමුචිත ෂය වෙන්නේ මේ අවුරුද්දේ ෂය විතරයි 1192. හරි. එතකොට අපි ෂයත් ගැලපීම කළා. දැන් තියෙන්නේ මේ අල්බදු සම්බන්ධ ගිනුම් පියවා දමා ඒවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඇතුළත් කරන්න. එතකොට ඔයාලට පේනවා භාවිතයිති සහිත වත්කමේ සම්පූර්ණ පිරිවැය 5960. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ සටහන් අංක 5 භාවිතයිති සහිත වත්කමේ පිරිවැය පෙන්වන්න 5960 කියලා. ඊට පස්සේ මේ කල්බදු වගකීම් ගිනුම ශේෂ කරන්න. කල්බදු වගකීම් ගිනුම ශේෂ කරන්න. එතකොට 3460 346 එකතු කරාම 3806ක් ලැබෙන එකතු ශේෂ නෙවෙයි. මේ 3806 න් 1250 අඩු කරාම 2556ක් තමයි මේ කල්බදු වගකීම් ගිනුමේ අවසාන ශේෂය. එතකොට මේ කල්බදු වගකීම් ගිනුමේ අවසාන ශේෂය කොටසක් ඔයා ජංගම වගකීම් විදියටත් කොටසක් ජංගම නෝන වගකීම් විදියටත් වර්ග කරන්න. එතකොට ඒක කොහොමද අපි කරන්නේ? වාරිකේ හොයාගන්න 1250. ඉදිරි වර්ෂ පොලිය හොයාගන්න 256ක්. වාරිකෙන් ඉදිරි වර්ෂ පොලිය අඩු කරන්න ලැබෙනවා ඔයාට ජංගම කල්බදු වගකීම් ප්‍රමාණය 994. එතකොට 2556 න් 994ක් ඔයා ජංගම කියලා පෙන්නනවනේ. ඉතිරි කොටස හොයාගන්න හරි ලේසියිනේ. 2556 න් 994 හෙවත් ජංගම කියලා දාපු කොටස අඩු කරාම ජංගම නොවන කොටස ඔයාට ලැබෙයි 1562. එතන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් තුල කල්බදු වගකීම් කියලා පෙන්වන්න 994ක්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීම් තුල පෙන්වන්න කල්බදු වගකීම් කියලා 1562. හරි. ඊට පස්සේ වත්කමේ ධාරණගේ වාට ලැබෙනවා 5960 න් 1192ක් අඩු කරන්න. 5960 5960 ඍණ 1192 කියන්නේ 4768. 5960 න් 1192ක් අඩු කරාම 4768ක් තමයි වත්කමේ ධාරණගේ. මේ අගේ වාට පුළුවන් මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නෝන වත්කම් යටතේ සටහන් අංක 5හි අගය ලෙස යොදා ගන්න. හරි, මේ විදිහට තමයි 2019 කල්බදු ගැලපීම ගිනුම්ගත වෙන්න ඕනේ.